උදෑසන රැස්වීම වේලාවේදී පාසල් දරුවන් ක්ලාන්ත වීම ඉතාම සුලභ සිදුවීමක්. උදෑසන රැස්වීමේදී ක්ලාන්ත තත්ත්වය ඇතිවීමට හේතු කීපයක් බලපානවා. උදෑසන ආහාරය ඉතාම වැදගත්යයි අපි කොතෙක් කිව්වත් සමහර දරුවන් උදෑසන ආහාරය ගැන සැලකිලිමත් නැහැ. එහෙම නැත්නම් උදෑසන ආහාරය ලබා ගත්තත් එය ප්‍රමාණවත් පරිදි ලබා ගන්නේ නැහැ. මේ නිසා ටික වේලාවක් රැස්වීමේ සිටගෙන සිටින විට රුධිරයේ සීනි මට්ටම අඩු වෙලා ක්ලාන්ත තත්ත්වයට පත් වෙනවා. සමහර අවස්ථාවල උදෑසන රැස්වීමේදී දරුවන් එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටගෙන ඉන්නවා. සරලව කිව්වොත් පාසල් රැස්වීමේදී පාද නොසෙල්වා සීරුවෙන් සිටගෙන සිටින්න වෙනවා. මේ නිසා මොළයට රුධිර ගමනාගමනය අඩුවීම නිසාත් ක්ලාන්ත තත්ත්වය ඇති වෙනවා. අපේ සිරුර තුළ ආහාරවලට වගේම ජලයටත් වැඩි තැනක් ලැබෙනවා. විජලන තත්ත්වය නිසා බොහෝ අපහසුකම් ඇතිවෙනවා. උදෑසන රැස්වීමේදී දරුවන් හිරු එළියට නිරාවරණය වන වේලාව වැඩි. අධික ලෙස දහඩිය දැමීම නිසා විජලන තත්ත්වය වගේම රුධිර පීඩනය අඩුවීම නිසා ක්ලාන්ත තත්ත්වය ඇතිවෙනවා. මීට අමතරව ක්ලාන්තය ඇතිවීමට බලපාන තවත් හේතු තියෙනවා. අධික ලෙස වෙහෙසට පත්වීම, විශේෂයෙන් හිරු එළියේ අධික ලෙසින් ක්‍රීඩා කිරීම, තුවාලයකින් හෝ යම් පහරකින් ඇතිවන ස්නායු උත්තේජනය, හදිසියේ ඇතිවන අධික බිය, කම්පනය, ආවේගය, ආතතිය නිසාත් අපේ ස්නායු උත්තේජනය වෙලා ක්ලාන්තය ඇතිවෙන්න පුළුවන්. පෙනහළු පිරෙන්න දිග හුස්ම ගැනීම මේ සඳහා ඉතා හොඳ ව්‍යායාමයක්. නිතරම කෙටි හුස්ම ගැනීම නිසා වගේම වැඩි වේලාවක් වාඩි වෙලා ඉඳලා පසුව එක්වරම නැගී සිටීමෙන් මොළයට රුධිර ගමනාගමනයේ යෑම අඩුවීම නිසාත් ක්ලාන්තය ඇති වෙනවා. මෙහෙම හැදෙන ක්ලාන්තය වළක්වා ගන්න කොහොමද? උදේ ආහාරය හොඳින් ලබා දෙන්න ඕන. ඉගෙනුම් දුබලතා, මතක ශක්තිය අඩුවීම, අවධානය පිළිබඳ ගැටලු පමණක් නෙවෙයි, සමහර විට වලිප්පු තත්ත්වයටත් උදේ ආහාරය නොගෙන පැමිණීම හේතු වෙනවා. ප්‍රේමදාස තියරිය උගන්වන එකත් වැදගත්. අද කාලයේ ජීවත් වන වැඩිහිටියන්ට ප්‍රේමදාස මහතාගේ කතන ඉරියව්ව ගැන දැකපුරුද්ද තිබුණත් දරුවන්ට ඒ ගැන කිසිම අදහසක් නැහැ. දිවංගත ප්‍රේමදාස මහතා දක්ෂ කතිකයෙක්. පැය ගණනාවක් වුණත් එක දිගට සිය දේශනය පවත්වනවා. මේ අවස්ථාවලදී එතුමාගේ ඉරියව්වක් තිබුණා පාදවල ඇඟිලි පොළව මත තබා තිබියදී විලුඹෙන් ඉහළට මදක් වරින් වර එසවෙන එක. ඒ වගේම වරින් වර දනහිස් මදක් ඉදිරියට නවා නැවත දිගහරින්නත් පුරුද්දක් තිබුණා. මේ ක්‍රමය මගින් පාදවල එකතු වන රුධිරය ඉහළට තල්ලු කිරීම සිදු වෙනවා. ඒ ක්‍රම මගින් ක්ලාන්තය වළක්වා ගන්න පුළුවන්. නිතරම ජලය පානය කරන්න ඕන. බොහෝ ගුරුබවතුන් පාඩමට අවධානය යොමු නොවන නිසා දරුවාට වතුර පානය කිරීමට අවශ්‍යතාව ඇති වුණත් ඊට ඉඩ නොදෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ගැහැණු දරුවන් වැසිකිලියාමේ ගැටලුව නිසා ජලය පානය කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. විශේෂයෙන් අධික උණුසුම් කාලවලදී දරුවන්ට ජලය පානය කිරීමට අවස්ථාවක් ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මව්පියන් විසින් දරුවාට පාසලට ගෙන යාමට ප්‍රමාණවත් ධාඩිතාවක් ඇති බෝතලයක් ලබා දීම වගේම රැගෙන යන වතුර ප්‍රමාණයවත් පානය කරනවාදැයි සොයා බලන්න ඕන.